හයි පහුගිය දවස් දෙකේම වැඩ කරලා ඔන්න අද මම ගෙදර. ඉතින් මම හිතුවා අද නිකන් ඉන්න එකේ අපේ අලුත් ගෙදර පොඩ්ඩක් කම්ප්ලීට් කරමු කියලා. මේක බෙඩ්රූම් එකක්. මේකට අපි හිතුවා වෝඩ්රූම් එකයි බෙඩ් එකයි විතරක් තියනවා කියලා. මොකද කාමරය අර ඇහිරෙන්නේ නැතුව සිම්පල් විදියට තියෙන තරමට අපි ආසයි. මං ගිය සතියේ ඕඩර් කරා බෙඩ්ෂීට් පැරඩයිස් එකෙන් මේ කාමරයට හරියන බෙඩින් සෙට් එකක්. මම ගත්තේ ෆිටඩ් බෙඩ්ෂීට් එකයි, 2 පිලෝ කේසස්, ඩුවේ කවර් එකයි, ඩුවේ එකයි. දැන් මේ ඔයාලට පේන්නේ මම ඒ බෙඩින් සෙට් එක අපේ බෙඩ් එකට ෆික්ස් කරනවා. මට ඇත්තටම ඕනුනේ අනිත් කට්ටිය එන්න කලින් මේක ටක් ටක් ගාලා කරලා එයාලේදී සර්ප්‍රයිස් කරන්න. මොකද මං කාටවත්ම කිව්වේ නෑ මම මේ බෙඩින් සෙට් එකක් ඕඩර් කරා කියලා. මම හිතුවේ මේක ඇත්තටම මට තනියෙන් දාගන්න ලේසි වෙයි කියලා. මොකද මගේ කාමරේ ඇඳ මීට වඩා ලොකුයි. ඒකත් මම ඉඳලා හිටලා තනියෙන් දාගන්නවා. ඒ වුණාට මේකත් එහා සමානව අමාරුයි. ෆිටඩ් ෂීට් එක දාගන්න නම් හරිම ලේසියි. මොකද ඒක අපේ මැට්‍රස් එකේ සයිස් එකටම කස්ටමයිස් කරලා එන්නේ. ඉතින් කෝනර්ස් හතරෙන් ඒක ලස්සනට ෆිට් වෙනවා. අපිට තියෙන්නේ ඔක්කොම ඉවරනට පස්සේ ඒක චුට්ටක් ස්ටීම් කරන්න. එතකොට රැලි මුකුත් හිටින්නේ නැහැ. කොහොමරි අමාරුවෙන් අමාරුවෙන් තනියෙන්ම මම ඩුවේ කව එකක් දාගත්තා. තව පිලෝ කේසස් දෙකක් මම ඕඩර් කරන්න ඕනේ. මට අමතකුණා කොට්ට හතරක් තියෙනවා කියලා. Anyways, බෙඩ් එකට බෙඩින් සෙට් එක දාලා ඉවරයි. දැන් මම රග් එකකුත් දානවා චුට්ටක් ලස්සන වෙන්න. තව චූටි චූටි දේවල් ගොඩාක් තියෙනවා ඇඩ් කරන්න. මම ඒ දේවල් ඇඩ් කරනකොට ඔයගලට චූටි චූටි ස්ටෝරීස් එමු නැත්නම් ෂෝට්ස් වලින් අප්ඩේට්ස් දෙන්නම්. මොකද මම හරි මාසයි හෝම් ඩෙකෝස් කරන්න. Anyways, ඔයගලට පුළුවන් බෙඩ්ෂීට් පැරඩයිස් වලින් මේ වගේ ඔයගලන්ට අවශ්‍ය බෙඩින්ස් කස්ටමයිස් කරගන්න. Thank you so much for watching. Bye bye.